ඇතුවක අවසර බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් සිට ස්වාමින් වහන්සේ නම් කගෙනුත් අර ගසක කොළයක් ඇඩුණා කියලා ඇවතක් සිදු වුණා කියලා අපි අහලා දෙනවා නෑ ඒක බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය එක්කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ කාලේට පස්සේ මේ ධර්මයේ නැටි කාලෙක මේ සීලබ්බට පරාමාසයෙන් කටයුතු කළපු ඒරප්පත්ත කියන හාමුදුරුවෝ මේ ඒරප්පත්ත කියන හාමුදුරුවන්ගේ චරිතය බුද්ධ දේශනාවේ තියෙනවා ඒ බුද්ධෝත්පාද කාලයක නෙමෙයි මේ හාමුදුරුවෝ සිල් සමාදන් වුණා සියලු සීල් සමාදන් වුණා මේ සියලු සීල් කිව්වේ ওই පන්සිල් දස සීල් නෙමෙයි ඊට එහා ගිය මේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිදතෝ හෝති කියලා සිල්පදයක් තියෙනවා ওই උපසම්පදා සිල්වල තව හුඟක් සිල් තියෙනවා මේ චූල හත්තිපදෝපම සූත්‍රයේ මේ සියලු සිල්පද තියෙනවා 100 ගානක් වෙන සිල්පද තියෙනවා මේ හාමුදුරුව සමාදන් වෙලා හිටියා බුද්ධ කාලෙකනේ මේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති මේ ඒරප්පත්ත හාමුදුරුව දවසක් මේ ජීවිත කාලයම මේ සමාදන් වූ සිල සිල් සමාදන් වෙච්ච එක බොහොම ආරක්ෂා කරගෙන හිටියා කිසිම සිල්පදයක් කැඩෙන විදිහට වැඩ කළේ නැහැ එක දවසක් ගඟකින් එතර වෙන්න වුණා ගමනක් යනකොට ඔරුවකට නැගලා ගියා යනකොට මේ ගඟේ ඉවුරට එන්න කිට්ටු වෙනකොට ඔරුව පෙරලෙන්න වගේ ගියාම ඒරප්පත්ත හාමුදුරුවෝ එතන තිබුණු ගහක අත්තක් අල්ලගත්තා මේ අත්ත අල්ලගත්තාම අත්තේ තිබුණ කොළ ටික කැඩිලා ඒරප්පත්ත හාමුදුරුවන්ගේ අතට ආවා දැන් ඒරප්පත්ත හාමුදුරුවෝ මේ ගහේ දැන් අර බුයි දැන් ඒරප්පත්ත හාමුදුරුවන්ට එකපාර්ත සිහිපත් උනේ මම මෙච්චර කල් සිල්පද සියල්ල රැක්කා මේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති කියන සිල්පදේ සමාදන් වෙලා හිටිය මගේ අතින් කැඩුනා මරණ මොහොතේ මේ ඒරප්පත්ත හාමුදුරුවන්ට සිහිපත් උනේ අර ජීවිත කාලයක් කරපු ආරක්ෂා කරපු සිල්පද නෙමේ සමාදන් වෙච්ච අර කොළ ටික කැඩිච්ච එක මොකද හේතුව අර පාතිමොක්ක සංවරය තේරුම් ගත්තේ නැහැ. කමා කරගත්තේ නැහැ. එදාම ඒ ඒරප්පත්ත හාමුදුරුවන්ට මේ පාතිමොක්කං උද්දිසන්ති පාතිමොක්ක සංවරය තේරුම් ගත්තා නම් ඒ වරද එක ඉච්චර බරපතල වරදක් නෙමේ. ඒක ලොකු පාපෙකුත් නෙමේ පොඩි අසං පොඩි පාපයක්. ඒක නිසා මේකට කමා කරගෙන මේක ඒ මොහොතේම අයින් කරගන්න තිබුණා. හැබැයි ඒ කාලේ එහෙම දෙයක් කවුරුවත් කියා දුන්නේ නැහැ. කියා දෙන්නේ හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ණය විනය කරන්න දැනගෙන හිටියේ නැහැ. ඒරප්පත්ත හාමුදුරුවෝ ඒක කළේ නැහැ. ඒරප්පත්ත හාමුදුරුවෝ මිය පරලොව යන මොහොතේ එකපාර්ට සිහිපත් උනේ අර කොළ ටික කැඩුව එක. ඒක තදි තදූභයම් පටිච්ච ඒ නිසා ඒක පාපයක් කියලා චේතනාව වැරදි වුණා ණයක් වෙලා හතර පහ ඉපදුනා ඒරප්පත්ත නාගයා වෙලා ඒක නිසා මේක තමයි වැඩි මේකෙන් මිදී නිදහස් වෙන්න තිබුණා හොඳටම මේ පාතිමොක්ක සංවරේ තිබුණා නම් මේ කමා කර ගැනීම තිබුණා නම් මේ කමා කරගෙන ඒකත් මේ වගේ වෙන්න තිබුණා ඒක නිසා සතෙක් මරුවා නෙමෙයි ප්‍රාණඝාතයක් කළා නෙමෙයි මේ ගහක කොළයක් හිතාමතා නෙමෙයි චේතනාවක් ඇතුවත් නෙමෙයි ඒක නිසා නමුත් ඒ ඒරප්පත්ත හාමුදුරුවන්ට කවුරුවත් කියා දීලා තිබුණ නැහැ මේ පාතිමොක්ක සංවරය මේකෙන් මේ ඇවතේ මිදී නිදහසෙන් තිබුණා හොඳට මේවල නමුත් ඒක කරන්න දැනගෙන හිටියේ නැහැ ඒ බුදු ආසනයක නෙමෙයි ඒක තමයි මේ ඒරප්පත්ත කතාවේ තේරුම අවසරයි එන්වත් රහතන් නාමස මම මේ පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නේ මම අනුගමනය කරපු බුද්ධාගම අනුව මම පොත් කීපයක් ලියුවා එම් පොත් දෙකක් මම
නොමිලේ බෙදා දුන්නා ධර්ම දානයේ පිණිස එකක් ගෞතම බෝසතාණෝ පාරමී පුරුණ අපමා ගෞතම බෝසතාණෝ කියලා සාරා සංඝ කල්පලක්ෂ 20ක් ගෞතම බෝසතාණෝ පෙරම් පිරුවා කියලා මා දැනගත් විදිහට මම මේ පොත ලිව්වා ඊට පස්සේ මම නැවත ලිව්වා මහා භද්‍ර කල්පයා ලෝක විනාශය කියලා තව පොතක් මම ඒකත් නොමිලේ බෙදා දුන්නා मेरे पास मैं पत्ती वाले इधर मांगे तवे मुद्रण कर मेकिंग अब तक भगवान से गे देश ने अणु संग बेदेट मेक आयात मट मेक ओ मेक अरे पलवी पोट मुकाडलिवे पारवी पुरन अपमा मेक बुधवा मुद्रुवांगे धर्मे नाम मे त्रिपिटक धर्मेना किसीम सूत्रक किसीम तनक बुधवामुद्रो पारमिता पिरुवेत्न परमात पारमिता पिरुवेत्न ओय दस पारमिता पिरुवाय केला कोहेवत किसीम तनक न मेक लिवे काउद मेक लिवे इंडियावे मंजुश्री बोसतानन केला महायानिक पणिवरे हिटिया मेन्न मे पुद्गलया मे पारमिता सूत्र विषयकुत प्रज्ञा पारमितावकीन विशिदेवेनि पोतकुत लिव्वा ए पोत्तमा अद ओय पश्चकालिक लंकावेत अनागत बुद्धांश देशनाव हैटियट ओय पारमिता सूत्र ओक्कोम गिनल्ला मे महायान बुद्धागमे देवल करा त्रिपिटकेनं कोतनकवत බුදුහාමුදුරුව පාරමිතා පිරුවයි කියලා නැහැ. දස පාරමිතා, පරමත්ත පාරමිතා, උපේකා පාරමිතා පිරුවයි කියලා කොහෙවත් නැහැ. තියෙනවා නම් මට පෙන්වන්න කොහේ හරි එක සූත්‍රයක. කිසි තැනක නැහැ. මම ඉතින් ඒක නිසා දැන් ඔබ මේ වාගේ පොත් හරියට ලියලා තියෙනවා බොහෝ මිනිස්සු මිනිස්සුන්ට මිනිස්සෙකුට मे वर्तमान मोहते मे धर्मे मे सत्र कमटहन निवरदिव करोत् अनुगमने कलोत् अदतियन निवन विवुट्ट करगन निवन मग दक्किन पुलुवन् बुद्धि शक्तियट अनुगत वेला ओय पारमिता पुरपुरा हिटियोत् तव कल्प कालयक् दुक्किन विंद मे निवन मग ऐरला अत ऐरला प्रार्थना कर कर पारमिता पुरपुरा यन्न वे तिं एक निसा බුදුහාමුදුරෝ දේශනා කරපුනේ ධර්මයේ තියන්නේ අද තේරුම් අරගෙන අද අනුගමනය කළා අද නිවන් දකින්න. හෙට නිවන් දකින්න ප්‍රමාද කරනවා ඔය පාරමිතා ප්‍රාර්ථනා සියලු දෙයි. ඒවා මහායානික අදහස්. ඒවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැළපෙන අදහස් නෙමෙයි. ඒවා වෛතුල්‍යවාදී ත්‍රිපිටකයේ තියෙන පොත් 64න් 22ක් තමයි ඔය පාරමිතා सूत्र विशुदेखा पदनाम करगन पोतना बोहो मिनीसु पारमिता पुराण पटंगनी अदमेतीन निवन अदमे सांगतात्वेत पत्र नागम अदमग बल बल लबन्नतीनावस्ताव अहिमि करगन्न पुलवा अहिमि वेन्न पुलवा ठीक निशा मेक हुंदट कल्पना करगन्दो न मे महायान बुद्धागमेटी अद निवन दखिन धर्म्याक् मे महायान बुद्धागमेटी एक याने आई मुखद याने लौतुरा बुद्धयाने पमनाय नमुत मे गौतम बुद्ध शासने त्रिविध याने तुंतरा बोधिया अद उना ओ नम के कुट मे धर्म्य मे सतर कमटा निवरदिव तेरुंगरगन मे बनाहल परतो गोचक प्रत्य लबल सद्दस्य कुल पुत्तस वेला बुद्ध शक्तियट अनुगत वुनोत् अद निवन दकिन्न मगफल लबन्न सोतापन्न फलयट वत्पत् वेन्न पुलुवंकम तियेनवा एहेम तियेन मे अवस्थाव प्रार्थना कर कर पारमिता कर कर काल कन्नी वट कियनवा काल मरणवा काल कन्नी तत्त्वयक् तमा काल कनवा ओय कियन पारमिता पुरपुर हिंदा तव कोच्चर कालक मे दुप्पयात्म पावत्तन्न पुलुवन् कियन्न बै ठीक निशा मेक हुंदट कल्पना करन्न ओन यम यम अय बुद्धत्वयट पत्वेन्न
ප්‍රාර්ථනා කරනවා තමයි. හැබැයි මේ ලංකාවේ විතරයි බුද්ධත්වේ ප්‍රාර්ථනා කරනා ඉන්නේ. වෙන කොහෙවත් ලෝකේ නැහැ. ඒකට හේතුව මේ ලංකාවේ තමයි දැන් ඉන්දියාවේ බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන එකම මිනිහෙක්වත් නැහැ. හැබැයි ඉන්දියාවේදී තමයි ඔය පාරමිතා සූත්‍ර ඔක්කොම ලිව්වේ ඒවා ලංකාවට ගෙනාම ලංකාවේ උද්දාගමේ මේ ප්‍රාර්ථනා පරම පාත පාත ප්‍රාර්ථනා කර කර ඉන්නවා. පාරමිතා පුරණයි කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඒක බුද්ධ දාස නාමෙන් නම් කවුරක්වත් බුදුහාමුදුරුවෝ නම් කියපු දෙයක් නෙමෙයි. අද නිවන් දකින්න පුළුවන් නම් අද මේක කරගන්න ඕන කියන එකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. හෙටට කල් දැම්මොත් ඒක ප්‍රමාදයක්. ෆයිනල් මගේ ප්‍රශ්නේ මම නොදැනුවත්ම හෝ මේක කරේ මම ඉතාමත්ම ඍදු සිතින්. හරි, ඉතින් මෙහෙමයි. ඒකෙන් මට අවදක් වෙයි. ඔව්, ඉතින් අවදක් වෙලා තියෙනවා, වෙන්න ඉඩ තියෙනවා. කවුරු හරි ඔයාගේ පොත කියලා ප්‍රාර්ථනා කරන්න මේ මග අත්තරි මග ඇරියා නම් වෙන ප්‍රාර්ථනා කර කර ගියා නම් එක්කෙනෙක් හරි ඔය පොත කියලා ඔබට ඒකේ බලපෑම තියෙනවා. ඒ මිනිහව අතරමං කළා, මං මුලා වුණා, වලක වැටෙව්වා. ඒකින්ද ඔයත් බලේ වැටෙනවා. ඒකින්ද ඒකට එහෙම දෙයක් වුණා නම් කමා කරගෙන මේ වගේ දේවල් මීට පස්සේ කරන්නේ නැහැ කියලා ඒ පොත පොඩ්ඩක් අයින් කරගන්න. එතකොට හරි. බොහෝ දෙනෙක් අනුමාන ඥාණයෙන් ඔය කොහේ හරි ඔය අනාගතවන්ත බුද්ධ දයාව තමයි ඔය බලලා තියෙන්නේ. ඔය කියවලා තියෙන්නේ. ඔය පාරමිතා සූත්‍ර තමයි ඔය කියලා තියෙන්නේ. ඔය බලලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නම් ත්‍රිපිටකේ මේ ත්‍රිපිටකයේ තියෙන දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය නම් කිසිම තැනක එකම වචනකින්වත් බුදුහාමුදුරුවෝ පාරමිතා පිරුවයි කියලා නැහැ. එහෙමනම් තියෙන්න ඕන අඩුගාණු සූත්‍ර කීපයකවත් බුදුහාමුදුරුවෝ මෙහෙම පාරමිතා, හැබැයි පස්සේ කාලෙක ලියපු ඔය ඉන්දියාවෙන් ආපු ආගමික පොත්වල, ඒ වගේම පස්සේ ලියපු ඔය පාරමිතා සූත්‍රවල, ඒ වගේම පාරමිතා සූත්‍ර පදනම් කරගෙන ලංකාවේ ලියව අනාගත වංශ දේශනාව, බුද්ධ වංශ දේශනාව කියන පොත් දෙක, මෙන්න මේ පොත් දෙකේ තියෙනවා ඔය ප්‍රාර්ථනා, ඔය අනාගතයේ බුද්ධත්වයට පත්වෙන ප්‍රාර්ථනා කරන බෝධිසත්ව ගුණෝපේත කියන තත්ත්වයකට පත්වෙන පුද්ගලයෝ. අතිගෞරව